ටීෂර්ට් වල කැප් වල ත්‍රීවීල් වල පිටිපස්සේ විකිනන චේගුවෙරා මානව හිතවාදියෙක්ද නැත්නම් විප්ලවවාදියෙක්ද නැත්නම් ත්‍රස්තවාදියෙක්ද මෙඩිකල් ස්කූල් ගිහිල්ලා දොස්තර කෙනෙක් වෙලත් මිනිස්සු මැරුවේ ඇයි අවුරුදු 27 දී විප්ලවයක් කළා 39 දී මැරෙන්න උනේ ඇයි Cheguera ipadenne Argentina ave 1928 Ernesto Guerra meke thamai Cheguera ge nama me Che kiyana kalla Cheguera ta passe hambuna nickname ekak api igena issarada katha karamu kiyana Che ta photographic memory ekak tiyenawa e kiyanne api mukak hari potak diha baluwot e pituwa ekaparak kiyewot Che ta e pituwa aya amathaka wenna eka thamai photographic memory kiyanne එතකොට උපතින්ම එක්තරා විදිහක විශේෂ කුසලතාවයක් අතින් අරන් ආපු කෙනෙක් තමයි ජේ කියන්නේ. ඊට අමතරව ජේගේ තියෙනවා ටිකක් අප්‍රසිද්ධ දේවල් ටිකක්. ජේට ඒ තරම් සෞඛ්‍ය ආරක්ෂාව ගැන උනන්දුවක් තිබිලා නැහැ පොඩි කාලේ. ජේට තිබිලා තියෙනවා වීක්ලි ෂර්ට් එකක්. ඒ කියන්නේ සතියම ඇඳලා තියෙන්නේ එක ෂර්ට් එක. ජේ ඒකට හරි කැමති එහෙම කියනවාට. ඒත් එක්කම ජේට පොඩි කාලේ මේ ජේ ගුවේරා එහෙම නැත්නම් චේ කියන නම නික්නේම් එකෙන් න කලින් කියලා තින්නේ චන්චෝ කියලා. චන්චෝ කියන්නේ ඒ ආජන්ටිනන් ස්පැනිෂ් භාෂාවෙන් පිග් එහෙම නැත්නම් ඌරට කියන නම. ඒ කියන්නේ ඒ තරම් සෞඛ්‍ය ආරක්ෂිත නැතෝ ඉඳලා තියෙන්නේ ඒ පොඩි කාලේ. හැබැයි කැරිස්මා එකක් තියෙන කැරක්ටර් එකක්. එහෙම නැත්නම් මේ හරි දකින ඕනම ගැහැණියෙක්ව සෙක්ෂුවලි ඒ කියන්නේ ලිංගිකව වසඟ කරගන්න වගේ හැකියාවක් තිබුණ බොහොම වෙනස් විශේෂ කැරක්ටර් එකක් චේ ගුවේරා කියන්නේ. චේ ගුවේරා ඉතාම දක්ෂ විදිහට ඉගෙන ගන්නවා. මෙඩිකල් ස්කූල් යනවා. වෛද්‍යවරයෙක් වෙනවා. හැබැයි වෛද්‍යවරයෙක් හැටියට චේ ගුවේරා වැඩ කරන්නේ නැහැ. මෙඩිකල් ස්කූල් එකකින් අවුට් වුණාට පස්සේ චේ කෙලින්ම යන්නේ ග්වාන්ටමාලාවට. ග්වාන්ටමාලාව කියන්නේ මෙක්සිකෝට පල්ලෙහැන් තියෙන ලතින් ඇමරිකානු රටක්. මේක හරි විශේෂ ගමනක්. මෙතනදි තමයි චේට රාහුල් කැස්ට්‍රෝව හම්බ වෙන්නේ. රාහුල් කැස්ට්‍රෝ කියන්නේ ෆිදල් කැස්ට්‍රෝගේ සහෝදරයා. ඇත්තටම චේගේ විප්ලවය පටන් ගන්නෙ මෙතනින්. ඔවුන් හා චේ කරන සාකච්ඡාවෙන් තමයි මේ ලතින් ඇමරිකානු කලාපේ රටවල් වලට තිබෙන අසාධාරණය ගැන එහෙම නැත්නම් කැපිටලිසම් ධනවාදයෙන් තියෙන අසාධාරණය චේට හොඳින්ම වැටහෙන්නේ. මෙතනින් චේ පටන් ගන්නවා රිවොලියුෂන් එක. එහෙම නැත්නම් මේ විප්ලවය හිරගෙදර. මේ වෙද්දී ෆිදල් කැස්ට්‍රෝ ඉන්නේ කියුබාවේ හිරගෙදර. ඒකට හේතුව තමයි කියුබාවේ ඒ වෙනදි පාලනය කරපු බැටිස්ටා කියන බොහොම දරදඬු පාලකයාට එරෙහිව කැරැල්ලක් ගොඩනගන්න ගිහිල්ලා ෆිදල් කැස්ට්‍රෝව ඔවුන් අත්අඩංගුවට ගන්නවා ග්වාන්ටමාලාවල. නමුත් මෙහිදී ඒගොල්ලෝ ගොඩක් මේ විප්ලවය ගැන කතා කරනවා. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරනවා. ලතින් ඇමරිකානු රටවල්වල ඒ වෙද්දි ධනවාදය කියන එක නිසා මේ මිනිස් ශ්‍රමය දැඩි ලෙස හූරා කෑමට ලක් වුණා. මේ රටවල්වල තිබ්බ සම්පත් 80%, 90%ක් අයිති වෙලා තිබ්බේ ඇමරිකන් කම්පැනිස් වලට, ඇමරිකානු සමාගම් වලට. මේකට විරුද්ධවයි ප්‍රථම රිවලියුෂන් එක එහෙම නැත්නම් විප්ලවය කරන්න අවශ්‍ය වුණේ. මේ රට හරි මේ ටික කලක් යද්දී ෆිදල් කැස්ට්‍රෝට නිදහස ලැබෙනවා. ෆිදල් කැස්ට්‍රෝ නිදහස් වුණාට පස්සේ ෆිදල් කැස්ට්‍රෝ, රාහුල් කැස්ට්‍රෝ සහ චේ ගුවේරා මේ හැමෝම මෙක්සිකෝ සිටි වලට යනවා. මේ මෙක්සිකෝ සිටි වලදී තමයි මේගොල්ලෝ ඇත්තටම විප්ලවය ප්ලෑන් කරන්නේ. ඒ කියන්නේ කියුබාව නිදහස් කරගැනීමේ විප්ලවය. මේ ප්ලෑනින් එක දේශපාලනිකයි, ඒ වගේම විප්ලවයක් නිසා මේ ආයුද්ධ සන්නද්ධයි. මේගොල්ලෝ එකතු කරගන්නවා 80ක 90ක පිරිසක්. මේගොල්ලෝ ගන්නවා බෝට්ටුවක් අරගෙන. මේක නම තියෙනවා ග්‍රෑන්ඩ්මා කියලා. මේ බෝට්ටුවෙන් තමයි මෙක්සිකෝ ඉඳලා කියුබාවට මේගොල්ලෝ යන්නේ. 1955 කියුබාවන විප්ලවය පටන් ගන්න. මේ යන්න කලින් මෙක්සිකෝවල මේගොල්ලෝ අවිපුහුණුව ලබනවා. ඒ මොකද මේ මානව වර්ගය වෙනුවෙන් කරන සටනක් වුණාට මේක අරගලයක්. කොහොම නමුත් 1955 වෙද්දි ෆිදල් කැස්ට්‍රෝ, රාහුල් කැස්ට්‍රෝ සහ චේ ගුවේරා මේ තුන් දෙනා ප්‍රමුඛ 90ක විතර කණ්ඩායමක් ගොඩ බහිනවා.
කිව්බාවට. නමුත් මේ එච්චර හිතපු තරම් ලේසි වෙන්නේ නැහැ මේ කට්ටියට. ඉතා දරුණු ප්‍රහාරයක් හම්බ වෙනවා බැටිස්ටා නැමැති මේ දරණඩු පාලකයා ඒ කාලේ කිව්බාව පාලනය කරපු 80ක 90ක ආමියකෙන් එහෙම නැත්නම් මේ රෙබෙල් ආමියකෙන් මේ විප්ලව කණ්ඩායමෙන් ඉතුරු වෙන්නේ 20ක් විතර ප්‍රමාණයක්. අනික හැමෝම ජීවිතක්ෂයට පත් වෙනවා නැත්නම් ඒගොල්ලෝ සිරබාරයට පත් වෙනවා. මේගොල්ලෝ ඊට පස්සේ යනවා චේගුවේ රගේ ජීවිතයේ වැඩිම විප්ලවයේ විප්ලවීය ජීවිතයේ වැඩිම කාලයක් ගත කරපු ප්‍රදේශයට. සියරා මයිස්ට්‍රා තමයි මේ කිව්බාවේ තියෙන මේ ප්‍රදේශය. ඉතින් මේ සියරා මයිස්ට්‍රා වල තමයි ඇත්තටම චී රෙබෙල් එහෙම නැත්නම් ත්‍රස්තවාදී හෝ විප්ලවවාදී නායකෙක් බවට පත් වෙන්නේ. චේට මේ නම චේ කියන නම වැටෙන්නේ මේ කාලෙම තමයි. චේ කියන්නේ ආජන්ටිනියන් ස්පැනිෂ් භාෂාවෙන් හේ යූ වගේ අර්ථයක්. ඒ කියන්නේ ඔබ වගේ අර්ථයක්. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් කිව්වොත් හේ මෑන් ඒ වගේ අර්ථයක්. කොහොම හරි මේ චේ කියන නම ඊට පස්සේ ලෝකයේ පුදුම විදිහට ආකර්ෂණීය වචනයක්. ඒක මේ මොඩර්න් වර්ල්ඩ් එකේ මේ නව ලෝකයේ විකිනෙන විකුණුම් භාණ්ඩයක් වගේ වෙන්න පුළුවන්. කොහොම හරි සියර මයිස්ට්‍රා කියන පලාතේ කිව්බාවේ මේගොල්ලෝ අපි පුහුණුව ලබනවා. තව තවත් සෝල්ජර්ස්ලා තව බඳව ගන්නවා කිව්බාවෙන්ම. මේ අතරේ මේගොල්ලෝ පටන් ගන්නවා බැටිස්ටා කියන මේ දරණඩු පාලකයා කිව්බාව ඒ කාලේ පාලනය කරපු මේ පාලකයාටගේ ආමියකට විරුද්ධව සටන් කරන්න, ගරිල්ලා සටන් කරනවා මේගොල්ලෝ. චේ ගැන විශේෂයෙන්ම චේ කියන කෙනාගේ මිලිටරි පැත්ත එළියෙන්නේ මෙන්න මේ කාලේ තමයි. කොහොම වුණත් චේ සහ කැස්ට්‍රෝලට පුළුවන් වෙනවා ඉතා ඉක්මනින් විශාල විදිහේ වෙනස්කම් ගොඩකට මේ ගරිල්ලා හමුදාව පත් කරන්න. ඔවුන් ශක්තිමත් වෙනවා. ඔවුන්ට අවුරුදු දෙකක් තුනක් ඇතුළත පුළුවන් වෙනවා තමන්ගේ නිවුස් පේපර්ස් පත්තර පටන් ගන්න කිව්බාව ඇතුළේ. තමන්ගේ රේඩියෝ චැනල් පටන් ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ වෙද්දි මේ විප්ලවය ඉතාම මේ වෙනස් තැනකට ගිහිල්ලා තියෙනවා. මේක තවදුරටත් මේ කැලෑවක ගහගන්න විප්ලවයක් නෙවෙයි. මේක එතනින් එහාට ගිහිල්ලා මේක දේශපාලනික වෙලා තියෙන්නේ මේ වෙද්දි. නමුත් තවමත් ඔවුන් 100%ක් දිනලා නැහැ. 1958 අන්තිම වෙද්දි මේ තත්ත්වය වෙනස් වෙනවා. රෙබෙල් ආමියක එහෙම නැත්නම් මේ විප්ලව හමුදාව කිව්බානු විප්ලවයේ ජය ගන්නවා. බැටිස්ටා කිව්බාවෙන් පළවා හරිනවා. 58 අන්තිම, ඒ කියන්නේ 59 මුල ෆිඩෙල් කැස්ට්‍රෝ කිව්බාවේ අග්‍රාමාත්‍යවරයා විදිහට දියුරුම් දෙනවා. මේක ඉතා විශාල විදිහට කිව්බාවේ සමරනවා. මොකද මේ මිනිස්සු ඒ වෙද්දි ඉන්නේ ඉතාමත්ම පීඩනයෙන්. මේකට හේතුව තමයි මේ ධනවාදී ක්‍රමය එවකට තිබුණු ඉතාම විශාල විදිහට ඇමරිකාවට ෆේව කරපු එකක්. එහෙම නැත්නම් මේ ඇමරිකන් කම්පැනීස් මේ මිනිස්සුන්ගේ ශ්‍රමය හූරා කාපු අවස්ථාවක් තමයි මේ වෙද්දි තිබුණේ. ඉතින් මේක වෙනස් කරයි කියලා හිතලා තමයි කිව්බානු ජනතාව ඇත්තටම ෆිඩෙල් කැස්ට්‍රෝලට චේලට ඇත්තටම ඔවුන් සහයෝගය දුන්නා. නැතුව මේම ගරිල්ලා හමුදාවකට විතරක් මෙහෙම රටක් අල්ලලා එහි බලය අරගන්න විදිහක් නෑ. 1959 ජනවාරි විතර වෙද්දී ෆිඩෙල් කැස්ට්‍රෝ කිව්බාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට දියුරුම් දෙනවා කිව්බාන් විප්ලවය. හැබැයි විශේෂම ටික මෙතනින් එහා ටික. ඒ කියන්නේ මේ වෙනකන් මේ ගරිල්ලා සටනට නායකත්වය දුන්නු මේ සටන් බිමේ හිටපු, මොකද චේගුවර කියන්නේ සටන් බිමේ ඉදිරියෙන් හිටපු කෙනෙක් හැටියටයි වාර්තා වෙන්නේ. ෆිඩෙල් කැස්ට්‍රෝ හැමදාම ඉඳලා තියෙන්නේ පිටිපස්සෙන්. නමුත් චේගුවර කවදාකවත් මේ ත්‍රස්තවාදී සටනට බය වෙලා නැහැ. ඔහු හැම වෙලේම ඉස්සරහින් හිටපු කෙනෙක් කියලයි සඳහන් වෙන්නේ. නමුත් මේ කිව්බානු විප්ලවය ජයගත්තට පස්සේ ෆිඩෙල් කැස්ට්‍රෝ ප්‍රයිම් මිනිස්ටර් හැටියට දියුරුම් දුන්නට පස්සේ තත්ත්වය ටිකක් වෙනස් වෙනවා. කැස්ට්‍රෝ චේගුවරව ටිකක් ඈත් කරනවා. කොමුණත් මේ කොමියුනිස්ට්වාදී අදහස් චේගුවරට තිබීම ෆිඩෙල් කැස්ට්‍රෝගේ ජනප්‍රියභාවයට මේ ඉන්ටර්නැෂනලි යාට මේක එච්චර මේ හොඳ දෙයක් නෙවෙයි කියලා කැස්ට්‍රෝ තේරුම් ගන්නවා. චේව ටිකක් ඈත් කරනවා. චේට ටිකක් බාර දෙනවා මේ ප්‍රාදේශීය
වැඩ. හැබැයි චේ මේ විද්දිය අමාත්‍යවරෙක් මේ ආණ්ඩුවේ මිනිස්ට සහ කමාන්ඩ මේ තනතුරු දෙකක් චේ හොබවල 1964 චේගුවේරා යුනයිටඩ් නේෂන් එක එහෙම නැත්තම් එක්සත් ජාතීන්ගේ සමුළුවත් අමතනවා. මේ වෙද්දි මං හිතන්නේ අවුරුදු 38යි චේගුවේරාට. මේ කතා කරන්නේ ඊළඟ අවුරුද්ද ගැන. චේගුවේරා දකිනවා කියුබාව ඕනවට වඩා සෝවියට් යුනියන් එකට එහෙම නැත්නම් රුසියාවලට දැන් ලඟ වෙලා වැඩි කියලා. ඔහු ඒකට විරුද්ධ වෙනවා. මේ හේතුව නිසා ඔහු රුසියාව විවේචනය කරනවා. හැබැයි මේ වෙද්දී රුසියාව තමයි කියුබාවට වැඩිපුරම උදව් කරන්නේ. ඉතින් ෆිඩල් කැස්ට්‍රෝ මේකට එච්චර කැමති වෙන්නේ නැහැ. ඒ නිසා චේගුවේරා තීරණය කරනවා කියුබාවෙන් පිට වෙන්න. හරිලා චේගුවේරා ලියුමක් ලියනවා ෆිඩල් කැස්ට්‍රෝට කියුබාව හා සම්බන්ධ හැම බැඳීමකින්ම මං දැන් අයින් වුණා කියලා. මෙහෙම කියලා චේගුවේරා යන්නේ බොලීවියාවට. බොලීවියාව කියන්නේ තවත් ලතින් ඇමරිකානු රටක්. ඔහු එහෙට යන්නේත් මේ අනික් රටවල් වල විප්ලවය එහෙම නැත්නම් මේ ගරිල්ලා හමුදාවන් හදලා ඔහු කියුබාවේ කරපු දේම නැවත මේ රටවල් වල ඉන්න හමුදාව එකතු කරන්න ඕනි කියන මතයක් උඩ. හැබැයි මෙතනදී චේගුවේරා සාර්ථක වෙන්නේ නැහැ. බොලිවියාවට එවනවා CIAගේ ෆීලික්ස් රොඩ්රිගස් කියන CIA ඒජන්ට්. මේ ෆීලික්ස් රොඩ්රිගස් තමයි බොලිවියාවේ මේ ගරිල්ලා සටන මැද්දේ චේගුවේරාව අත්අඩංගුවට ගන්නේ. චේගුවේරාව අත්අඩංගුවට අරගෙන දවස් කීපයක් මේගොල්ලෝ තියන් ඉන්නවා ප්‍රශ්න කරනවා සහ CIA එක සහ බොලිවියන් ගවර්න්මන්ට් එක බොලිවියානු ආණ්ඩුව තීරණය කරනවා චේගුවේරාව මරා දැමිය යුතුයි කියලා. මේ තීරණය ලැබෙන්න කලින් දවසේ චේගුවේරාත් එක්ක ෆීලික්ස් රොඩ්රිගස් ඡායාරූපයක් ගන්නවා. මේ තමයි ඒ ඡායාරූපය, ඇත්ත ඡායාරූපය. කොහොම නමුත් ඊළඟ දවසේ චේගුවේරාව මරන්න CIA සහ බොලිවියානු රජය තීරණය කරනවා. මේ සඳහා බොලිවියන් ආමිය එකේ මාරියෝ ටොරාන් කියන සොල්දාදුව තමයි ඉදිරිපත් වෙන්නේ. ඔහුට පවරනවා චේගුවේරාව මේ යුද්ධය අතරමැදදී වෙඩි වැදිලා මැරුණ විදිහට මොහුට වෙඩි තියන්න කියලා. හැබැයි ඊට කලින් කියපු ප්‍රකාශය ඉතා ප්‍රසිද්ධ වෙනවා. දැන් ඒ තමයි තමන්ට වෙඩි තියන්න ඉස්සරහට එන බොලිවියන් සෝල්ජර්ට චේගුවේරා කියනවා shoot coward, you are only going to kill a man. ඒ කියන්නේ බයගුල්ල ඔබ වෙඩි තියපන් ඔබ මිනිහෙක්ව විතරයි මරන්නේ කියලා. චේගුවේරා අදහස් කරන දේ තමයි චේගුවේරාගේ මේ මතවාදය මරන්න බෑ කියන එක. සමහර විට අවුරුදු 39දී චේගුවේරා දැනන් ඉන්නේ නැති ඔහුගේ මතවාදය ඔහුව මැරුණත් තව අවුරුදු ගණනාවකට මේ ලෝකයේ මේ පොළොව තලයේ තියෙනවා කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ චේගුවේරාගේ මරණයේ මිනිය තමයි මේ ගත්ත ඡායාරූපයක්. මේක ඉතා ප්‍රසිද්ධ වෙච්ච ඡායාරූපයක්. කොහොම නමුත් ඔක්තෝබර් 9, 1967 ඒ වෙද්දී අවුරුදු 39යි වයස. රට ලතින් අමරිකානු රටවල් කීපයක තමන්ගේ කලාපේ ලතින් අමරිකානු කලාපයේ රටවල් කීපයක මිනිස්සුන් මේ ධනවාදය විසින් පාගාගෙන ඒ මිනිස්සුන්ව සූරා කෑමට විරුද්ධව සටන් කරපු මේ නායකයව වළදානවා. චේගුවේරා වෙනුවෙන් ඉස්සරහට සැමරුම් කරන්න තැනක් ඉතුරු නොවන විදිහටයි මේ වළදවීම කරන්නේ. ඉතින් ඒ නිසා තමයි ඔහුගේ මිනිය වළදාපු තැන රහසක් හැටියට තිබිලා තියෙන්නේ. කොහොම නමුත් ඉතින් තාමත් ඒක රහසක් හැටියටයි තියෙන්නේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, අපි දිගටම මේ දේවල් කතා කරමු. බෙල් බටන් එක ක්ලික් කරන්න, එතකොට වීඩියෝ එකක් යන්න තමයි නොටිෆිකේෂන් එක. ඉතින් ඒ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න.